Cuti. Tapi gila enak. Thank you, Mami. Udah mudah-mudahan lah. Tapi tu, kau bang, siri mana mahati awin itu? Oh ne, abis ni mana duduk dah ne? Nih, mang yang awin nak, mila mai deh parakku ino. Hey, cipaleo, ini, podakoh. Hama dama, ehat ena manusia apa, bada amatak kelane, mau dale ne hadui. Siri mana mahatya? Ini mana villa atau inna? Mami lama juga anda tepai. Hari. Sabi to, gilen na? Ha. Loku sir, good morning. Good morning. Ha, me alut misi. Me, khad mesi mak kai kalan office ke? Villa atau gila khade gehu netang? Oko mahaba. Gilen. Gingen. Run power dena වැඩිම ගාන ගන්න අදම single finance එකට එන්න. Lovely gram 15 pack එක. රුපියල් 199කට. ය චූටයි ඒ. ඕරුව ගන්නවක පැත්තකට. ඇයි ඉතින්? වාපේ ඇඟට ඒත් වෙන්න ආස නැත්තම් ඉතින් මේ වරුදේ කරි පොඩ්ඩක් හේතු කරගෙන යන්න. මේ කුණු හරප කතා කරන්නේ නැතුව ජනවද මේ වරු කබලක් තරම් පැත්තකට. ඇයි මේ කලබල වෙන්නේ? Apa dia kasih kalau yang aku? Hah? Ane karena kalau mau orang pergi ke sana aku. Ayo kalau apa dia mau kerja apa nanti? Nih, nanti. Buat tiga prasnya agaknya hari. Buat prasnya agaknya aku ada ilang hold tekan bayar ganda bulu. Tapi ini tuh ini hari yang tek. Yang tek kai. Yang kira sudah bodyguard tek kai. Cuta iya. Orang mau ganda apa pergi ke sana? Una nattamman naraga gæni kiyanne pa. Hey, balanko. Naraga gæni kiyanne palu. Me sudunona. Api wad naraga gæni kiyala na hari. Oya tama hemathama apita naraga minissu kiyala kiyana. Ganin yak oruwa pattakata. Nattam obata gahana wæ. Ithun gahapakko. Aa gahapam balan. Lipton Silonta upi aadraniyan wenuwen avadivanna ළමයි නටපු නටුම මොකද්ද? සුරබාවල්ලිය. සුරබාවල්ලිය කියලා කියන්නේ කාන්තාවන් නටන නටුමක්. කාන්තාවන් නටනකොට ඇඟේ නාරි ලාලිත්‍ය කියන එක තියෙන්න ඕනේ. දැන් මේ වෙස්මුණු දැම්මට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ නටන්නේ ගෑණියක්ද පිරිමියෙක්ද කියලා. බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මේ නටන්නේ කාන්තාවක් කියලා. මේ කාන්තා ලාලිත්‍ය නැතුව පිරිමි නටනවා වගේ නටලා වැඩක් නැහැ තේරුණාද හරි එහෙනම් ආපහු පටන් ගමු ඔය කවි ගායනා හරියට ශෘතියට ගායනා කරන්න ඕනේ ඔය කියන්නම් ඔයාලේ කියලා වැඩක් නැහැ හරි පටන් ගමු දැතින් පන්දුගෙන අහසට දමා අල්ලන මේ සබ තුල නටන බලන් සුරඹා වල්ලිය කි
sasobana. Multivitamin saha UV filters degunekin wedi deepthiyak laba dei. Muna gana hitanna. Ah!
Emami 7 oils in 1 aloe vera strong inside set outside මං හිතුවේ ළමයා කිව්ව විදියට ඉක්මනින් මිස් කෝලට එයි කියලා. එන්නම් එන්නම් සර්. හෙට අනිද්ද අනිවාර්යෙන් එනවා. මං අර බාරගත්ත පොඩි වැඩ වගේක් තිබුණා. ඒකයි ප්‍රශ්නේ උනේ. ඔයාට ඇත්තටම වොලිබෝල් ප්ලේ කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. මං පොඩි ළමයට කෝච් කරලත් තියෙනවා. අපිට ඇත්තටම දිනන්න නෙවෙයි යෝනි. ඒ ළමයිව තැනකට එක්කන් ගිහිල්ලා පොඩි අවධානයක් කරන් දෙන්න. හැබැයි ඔය දිනන්න ඕනේ නැහැ කියන එක ඔළුවලට දාන්න එපා. දිනමු කියන ලයින් එකම තමයි ඔළුවල හදන්න ඕනේ. නෑ 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 නෑ. මට ඕන ජයග්‍රහණය නෙමෙයි සහභාගීත්වය. පොඩි යෝගී ඔළුවට තරඟය කියන එක දාන්න මං කැමති නෑ. මැච් එකක් කියන්නේ තරඟයන්නේ සර්. ඒක දිනන්නේ කෝච් කරන්නේ. අවදාන විතරක් ඕන නම් ওই වොලිබෝල් කෝට් එක වටේ රවුමක් ගෙවණන් ඇතිනේ. නෑ මං කියන්නේ මරාගෙන මැරිලා දිනන්න නෙවෙයි. සාධාරණව දිනන්න. පුංචි කාලේම ළමයින්ගේ ඔළුවට තරඟය කියන එක දැම්මහම ඒ ළමයි ලොකු මහත් වෙනකොට ජීවිතේ පරදිනවා. එකක් කියන්නේ ඉතින් දිනනවා පරදිනවා මං කියන්නේ පරදිනවා කියනක ඔළුවට දාන්න නැතුව දිනනවා කියන ගැටම හැදුවට පස්සේ උන් කළු ගල් වුණත් හාරගෙන යනවා ඔයා කියන එක වැරදි නෑ හැබැයි ලොකුසය කියන කතාවේ තැත්තක් තියෙනවා එහෙම බලාපොරොත්තු තියාගෙන ඉඳලා ළමයි තරගයෙන් පැරදුණු ඒ ළමයි කොයිතරම් මානසිකව වැටෙනවා එතකොට මොකද කරන්නේ ස්පෝර්ට්ස් කියන්නේ ඉතින් ඒකටනේ සර් දින්නම සතුටු වෙන්නයි පැරදුනහම බාරගන්නයි ළමයි ඉගෙන ගන්න ස්පෝර්ට්ස් වලින් හරි හරි අපි ඔය ගැන තව කතා කරමුකෝ පුළුවන් ඉක්මන ඉස්කෝලේට එන්නකෝ අපි යනවා සබිත එනවා යන්නම් අක්කේ උඹත් නෝනේ නෝනේ කියාගෙන දෙකට නැවිගෙන කුලී වැඩ කරන් හිටියට යමක් කමක් දන්නවනේ කුලී වැඩ කරන්නේ තින් නැති බැරි කමෙන් සබිතක් තේ එහෙමයි කියලා අපි දන්න දේවල් නොදන්නව වෙන්නේ නැහැනේ හොඳට බලහංක බෝට්ටුවක් එනවද කියලා බලන්න දෙයක් නෑ බං එනවනම් පේනවනේ උඹට එනවා කියලා මම උඹට කිව්වා මේ කේමල අතර දාලා යවන් කියලා මං කියන එක අහුනම් මේ මුකුත් නෑනේ කවුද බං හිතන්නේ මේ ගුස්පියා මේ ගහේ ඉන්නilla ඉඳී කියලා කොන්දත් දෙනවා බං මේ මොකද කියන්නේ උන් රෙද්දක් වෙන්න කියලා පීනමුද ඇත්තම උඹට මං අඳ ගියා මේ කිලෝමීටර් එකමාරක් විතර පීනන කතා කරන්නේ ඔක මේ තව ගුඩිත් කලින් වෙලා හරි එහෙනම් උරුවක් නැවොත් මොකද කරන්න ගියපන්කෝ මෙතන ගිල්ල මැරෙමු වෙන මොන මගුලක් කරන්නද මේ අරුඩ් නම් මොකක් හරි ගේම කඹරන්න ඕනේ මේ චූටා මුලින් මෙතන යන්න විදියක් හිතා මගේ ඔළුව අවුල් බං සුද්ධි දැක්කත් දන්නේ නැහැ නේ අපි දෙන්නට ගහනවා ආයි ඉතින් ඒක දකින්න දෙයක් නැහැ ඒක කොහොමද දන්නව අපි කරන්නේ අරුගෙන් ගුටි කණ එක විතරයි කිය හරි 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 කොහොමද බෝට්ටුවක් ගේන්න ගන්න විදියක් බලපන්කෝ බෝට්ටු නැහැ නැති බෝට්ටු මම මවන්නද ගියා මවලා හරි ගේන්න වෙනවා
දන්නේ පහු මැස්ස. අනේ මන් දන්නේ. මේක මහ පුදුම කර්මයක් වුණානේ. මන්නම් කියන්නේ පොලිසියට ගිහුවොත් හොඳයි කියලා. මේක සෙල්ලමක් නෙමෙයිනේ. පොලිසියට කියලා මොනවද කරන්න දන්නේ? මොකද මට මේ පොලිසියෙන් ගාඩ් එකක් දෙන බෑ. දඩි මුණ චූඩලව ගෙනලා තරවටු කරයි. ඒත් ඉතින් උන් ආයතන මේ ගමටමනේ. මං කියනවා මේක සැහැල්ලුවට ගන්න එපා. ඔහොම බලන් යනකොට ඔයා කොහොමද තනියෙන් පාරක බහලා යන්නේ? යාර අරුන් දෙන්නගේ එකයි නෙන්නේ උරුවේ. එකෙක් කොයි කොයින් හරි බහින්නේ නැති. මේ ගඟ මැද ඇයියනේ දූපත් තියන්නේ. ඉන්නේ මේ ඉන්නේ සුන්දරා. සුන්දරා? ඒකනේ. හැබැයි චූටා පෝරුව තමයි. එහෙම කොහොමද වෙන්නේ? කෝකටත් අපි ටිකක් ඉඳලා බලමුකෝ. අපි හෙටත් එන්න. රසත එක පොන්නත් එක්කම ලාඋචි. බය වෙන්න කිසිම දෙයක් නැහැ. අර හොල්මන් ගෙදර ඉන්න කොල්ලෝ දෙන්න කොටියා සමන්ගේ කොල්ලෝ දෙන්නව ඉස්සුව. ඉස්සුව කියන්නේ? ඉස්සුව කෙනා තරංගුර ගත්තා. ආයේ කතා දෙකක් නැහැ උන් CID කාරයෝ. ඇයි දැන් උතන්ට CID කාරයෝ එන්නේ? සර් කිව්වේ එකට එදා ලොකු හේතුවක් තියෙනවා කියන්නේ. ඔව්. ලොකු හේතුවක් තියෙනවා. මොකද්ද ඉතින්? මම මොකටද ඒක උඹට කියන්නේ? ඒක මං විතරක් දැනගත්තාම ඇති. හැම එකම දැනගන්න ඕනේ නැහැ. මොකද්ද දොලේ පොස් අර පාලුකඩට කරේ? හොල්මන බෝකර්ලි වල මේ පුංචි අපිවත් බය කරනවා අප්පා. මම ගියා පොඩි හොල්මන් පාරක් දාලි වල වරුන් දෙනවා ෂේප් එකේ බය කරන්න කියලා. මෙන්න බොලේ ඇත්ත හොල්මනක්. බර ෂුවර්ද ඇත්ත හොල්මනක් කියලා? ඔව් දොලේ පොස්. මේ පැත්තේ බලනකොට මේ පැත්තේ පේනවා. මේ පැත්තේ බලනකොට මේ පැත්තේ පේනවා. තනි සුදු පාටයි. කිව්ව තනි කර්ම මලයක් සරේ. මේ බලන් පොත්තක් නේ ඇගේ මගේ කෙලිගේ මේ මොකටද මං ඇවිල්ලා ඔය කියන්නේ? තම්සි බය වුණේ නැද්ද? බය වුණ නැත්ද? යකෝ මං හොඳටම බය වුණා. බැරි මතන මම ගිහලා කැලේ හැංගුණා. එළි වෙනකන් ඉඳලා වදු උදේ තමයි මං බය ඇරිලා මං ආවේ. මේ මේ උඹට මට වගේ අමාරු නැද්ද? නෑ දොලේ බොස්. මට දොලේ බොස් කලින් කියලා තිබ්බ හින්දා මගේ මයින්ඩ් එක මං පොඩ්ඩක් කූල් කරගෙන හිටියාගත්තා. නැත්තම් ඉතින් මට කැලේ කඩාගෙන හූ කියාගෙන දුවන්න තමයි වෙන්නේ. මේ උඹ මොකටද දැන් ඒ ගෙදරට ගියේ? ඉතින් දොලේ බොස් මට කිව්වේ රුපියල් ලක්ෂයක් දෙන්නම් පුළුවන් නම් ගිහලා අරුන් දෙනවා එළවපන් කියලා. දැන් උන් දෙන්න ඉන්නවද බලන්නද? ඉතින් දොලේ බොස් මට කිව්වේ ගිහලා බලපන් උන් ඇති කියලා. මං කිව්වද යකෝ? ඇයි සර් කිව්වේ උන් දෙන්න CID කාරයෝ. උන් දෙන්න CID කාරයෝ නිසා පොලිසියෙන් තියාගන්න ආපෝ එවනවා කියලා. අම්මේ මගේ කටට නෑ මේ ලාව කිව්වොත් එහම තව මාත්‍ර සයිනේ නවත්තන්න තමයි වෙන්නේ. ඇයි? ඇයි හන්? රන්මුතු කියා උන් දෙන්න ඉන්නවද නැද්ද කියලා දන්නේ නැතුව උඹයි ඒ පාළු ගෙදරට ගියේ. නෑ ඉතින් මම ගියා ඉතින් සැකේට මං ගියේ. මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. අන්තිමේදී හොල්මන් පාරක් දාන්න කියලා මම තමයි හොඳටම බය වුණේ. අපි මේ ඔක්කොම පරිප්පු ගන්න සර්ගේ ජීවිතවල ඉත් වෙයි. අර කොහෙවත් යන නිලියක් මැරයන්ගෙන් බේරගන්න කියලා නිකාම් මිනි මරුවෙකු. ඊට පස්සේ බේරෙන්න කියලා ගමකට ආවා. දැන් ගමේ ජීවිතයක් බදාගෙන මෙහෙම ආතෝ වෙයි. නිකන් මේ දූපත හිර වෙච්ච නාවිකයෝ දෙන්නෙක් පස්. අලංකු වෙච්චද? මගේ නම් දැන් ඔළුවටම යකාරු උඩ වෙලයි. මොකද දුලේ පස් මේ හැම්බෙලිම මල පැල්ල ඉන්නේ. පොඩක් පොඩක් කූල් එකකින් නෝ පොඩක් නිවිහැනිල්ල ඉන්නකෝ.